කොහම චුට්ටක් කලබලයි. තාතේ එහෙනම් මේක තුන් වතාවක් අහන්න ඕන. නැත්තම් චුට්ටක් කලබල වෙනවා. මේ හදිස්සිය මම මේ චූටි කැල්ලක් කියන්න ගියේ. දැන් මං චුට්ටක් කියන්නද? ආ කියන්න ඕනේ පුතේ. දැන් ඔයා හිතාගෙන ඉන්නේ කටනේ රසය දැනෙන්නේ. මොකද පුතේ? දිවටනේ රස තිත් එහෙම දැනෙන්නේ. ඔව්. ඔව් දිවට තමයි දැනෙන්නේ. දැන් ඇසටනේ රූප පෙනෙන්නේ. ඔව් ඇසට රූප පෙනෙන්නේ. දැන් හමටනේ මේ ස්පර්ශය දැනෙන්නේ. ඔව් හමට ස්පර්ශය දැනෙනවා. කනටනේ ශබ්දපත් දැනෙන්නේ. ඔව් කනට ශබ්දපත් දැනෙනවා. එතකොට මේ නාසයටනේ ගඳ සුවඳ දැනෙන්නේ. ඔව් නාසයට ගඳ සුවඳ දැනෙනවා. තාත්තා දැන් ඕව හිතාගෙන ඉන්නේ කටට නහයට මේ ගඳ සුවඳ දැනෙනවා කියලානේ. ඔව් ඔව් එහෙමනේ ඉතින් වෙන්නේ පුතේ. මේ ඔයා හිතාගෙන ඉන්නේ දේවල්. එහෙනම් මම පුතා. හරි දෙය කියන්නකෝ. මේ අපේ සිතට තමයි ගඳ සුවඳ දැනෙන්නේ. ඒ කියන්නේ රසය දැනෙන්නේ සිතට. ගඳ සුවඳ දැනෙන්නේ සිතට. මම කියන්න මොකද? රූප දැනෙන්නේ සිතට. රූප පෙනෙන්නේ. පෙනෙන්නේ සිතට. හා හා. ස්පර්ශය දැනෙන්නේ සිතට. හා. ශබ්ද ඇහෙන්නේ සිතට. හා හා. එතන මේ කණෙන් අපි ශබ්ද අහලා නැද්ද? කනේ ශබ්ද අහලත් නැහැ. ඇහි රූප දැකලත් නැහැ. නාසෙන් ගඳ සුවඳ දැකලත් නැහැ. කටෙන් රස දැනෙලා නැහැ. ස්පර්ශයෙන් මේ ඇඟෙන් ස්පර්ශයෙන් දැන් මේ විඳලත් නැහැ. විඳලත් නැහැ. ඒක හරි අමුතු කතාවක් තමයි පුතේ. කොහොමද මන් තේරුම් ගන්න ඉතින් ඇයි එහෙම කියන්නේ? මට ඒක අදාහ ගන්න බෑ. හරි අපහසුයි මේ තේරුම් ගන්න. ඉතින් කණෙන් සද්ද අහලා නැහැ කියනවා. ඇයි මේ කනට නිතින් පුතේ අපිට සද්ද ඇහෙන්නේ? මට ඒක පැහැදිලි කරන්න උදාහරණයක් කියන්න මම පුතා ඒක. දැන් මම නිදියක නිදි. ඔව්. මට දැන් අම්මා කතා කරා. ඔව්. මට ඇහෙනවද ඒක? නිදානෙද්දි කතා කරාම ඇහෙන්නේ නැහැ. ඔව්. මම ඔයාට උදේ නැගිටවන්නේ එහෙම කතා කරනවා ඔයාට ඇහෙන්නේ නැහැ නේ. මම උදේ ඔයාට තත්ත්වයක් දානවා. ඇහැරලා ඉන්නවා. ඔව්. එතකොට අම්මා සූඳ කේමක් කියනවා. ඔව්. එතකොට මට සූඳ දැනෙනවානේ. ඔව් ඇහැරලා ඉද්දි නම් දැනෙනවා. නිදානෙද්දි දැනෙන්නේ නැහැ. ඔව්. ඉතින් දැන් මම මේ නිදියගෙන ඉන්නේ. ඔව්. එතකොට ඩඩෝන් ගලපෝ ගෙඩියක් කරනවා. ඔව්. මං ඇහැරෙන්නේවත් නැහැ. ඒ කියන්නේ නිදානෙද්දි වට සද්ද ඇහෙන්නේ නැහැ. එතකොට මොකද්ද ඒකේ තේරුම? එතකොට පුතේ ඒ කියන්නේ ඔයාගේ සිත අවදි වෙලා නැති නිසා ඔයාට සද්ද ඇහෙන්නේ නැද්ද? එහෙමද ඔයා ඒ කියන්නේ? ඔයා නිදාගෙන ඉන්න වෙලාවට මට සද්ද ඇහෙන්නේ. ඇහෙන්නේ. ඒ කියන්නේ කන තිබ්බට වැඩක් නැහැ සද්ද ඇහෙන්නේ නැහැ නේද පුතේ? ඇහැරලා හිටියොත් තමයි සද්ද ඇහෙන්නේ. ආ හා හා. ඒ කියන්නේ කන ගාවට ඇවිල්ලා කවුද? දැන් මම ඔව් නිදියගෙන ඉන්න. ඔව්. එතකොට කවුරු හරි ඇවිල්ලා මගේ කටට ටොපි අදවනවා. මට දැනෙනවද? නෑනේ රස දැනෙන්නේ නෑනේ. එතකොට ඇහැරලා ඉද්දි තමයි රස දැනෙන්නේ. මම ඇහැරලා ඉන්න. කවුරු හරි ඇවිල්ලා මට කට ටොපි අදින්. ඔව්. එතකොට මට රස දැනෙන්නේ. ඒක මාර කරුණ තමයි. අති ගැඹුරු කරුණ. මේ එතකොට මේ අනේක මාර. එතකොට අපි කවදාවත්ම ඇහෙන් රූප බලලම නැහැ. නාසයෙන් ගඳ සුවඳ විඳලම නැද්ද? එතකොට මේ ඉතින් කන නැති අයට සද්ද ඇහෙන්නේ නැහනේ. කන තියෙන්නත් ඕනේ. ඒ කියන්නේ කණෙන් යම්කිසි සිද්ධියක් වෙනවා. ඒ වුණාට ශබ්ද අපි ගන්න හිතෙන් තමයි නේද පුතේ? ඔව්. ආ හා. ඒ කියන්නේ හිතෙන් තමයි මේ ඉන්ද්‍රිය පහම වැඩ කරන්නේ හිතෙන් නේද? ඒ කියන්නේ මේ ඉන්ද්‍රිය පහ වැඩ කරන්නේ හිත තියෙන වෙලාවට, හිත අවදි වෙන වෙලාවට, හිත නිින්ද තියෙන වෙලාවට හරි, අපි සිහි නැතු ඉන්න වෙලාවකට හරි, අපි තද නිින්ද ඉන්න වෙලාවට හරි, එහෙම එකක් අපිට නැහැ. ඒ කියන්නේ මේ පංචේන්ද්‍රියෙන් මේ ඇසෙන් කනෙන් නාසෙන් දිවෙන් ශරීරයෙන් කියන එකෙන් අපි රූප බලලා නැහැ, ශබ්ද අහලා නැහැ, ගඳ සුවඳ විඳලාම නැහැ. ඒ සියල්ල කරලා තියෙන්නේ අපි හිතෙන් නේද පුතේ?
ඇත්තටම මයපුතා මේක ලොකු ගැඹුරු කතාවක්. මේ පෝය දවසට පහුවදා මයපුතා මේ කරපු කතාව ගොඩාක් කට්ටියට වටීය. මටත් ගොඩාක් කටන මට එකපාරින්ම හැබැයි තේරුණා මයපුතා කියන්නේ කියන්නේ යද්දිම. ඒ උදාහරණයෙන් තමයි මට තේරෙන්නේ. මයපුතාට ගොඩාක් පිංසිද්ද වෙනවා ඈ. ගොඩක් පිංසිද්ද වෙනවා. බුදු සරණයි මයපුතාට.